අයිබන් දරුවනේ සිළුදනාට මුස්ප සන්ධ්‍යාව අදත් වෙන අපි ආරම්භ කරමු අපේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය 11 ශ්‍රේණිය දරුවන් සඳහා පවත්වන ප්‍රශ්න පත්‍ර පන්තිය රයිට් එහෙනම් අපට ගිය සතියේ 11 වසරේ පන්තිය මට පවත්වන්න හැකියාවක් තිබුණේ නැහැ ඔකට්ටිගේ අයියලා අක්කලාට A level වලට අපි accounting පන්තියක් පටන් ගත්තා accounting ඒ වගේම business studies එහෙම නැත්නම් ව්‍යාපාර අධ්‍යයන econ කියන විෂයන් වලට අදාළව තව ගුරුවරුත් එක්ක එකතු වෙලා උසස් පෙළ පන්තියක් ආරම්භ කරා. ඒකේ ආරම්භක සම්මන්ත්‍රණය පැවැත්ුණා ගිය සතියේ සෙනසුරාදා මේ වෙලාවට. එහෙනම් මට ඔකට්ටිගේ පන්තියට සහභාගී වෙන්න බැරි වුණා. කෙසේ නමුත් අද අපි නැවත සුපුරුදු පරිදි ඔකට්ටිගේ පන්තියට සම්බන්ධ වෙලා තියෙන අලුත් paper එකත් අරගෙන 2020 වර්ෂයට අදාළ වාර විභාග paper එකක් ඔකට්ටිට මම ඉවලා තියෙනවා. එහෙනම් ඒක අපි අද දින සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි පුතේ. එහෙනම් ගන්න බලන්න paper එක. මේක වයඹ පළාත් paper එකක්. 2020 පළවෙනි වාරය 11 ශ්‍රේණිය. මේක හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා අලුත් කාලීන තොරතුරු ඇතුළත් ප්‍රශ්න ටිකක් තියෙනවා. එහෙනම් තමයි මම මේ paper එක තෝරගත්තේ. අපි බලමු ප්‍රශ්න එකින් එක සාකච්ඡා කරගෙන යන්න. මම හිතනවා කවුරු හරි අලුතෙන් දරුවෙක් සම්බන්ධලා ඉන්නවා නම් අපේ පන්ති පිළිබඳව මම පන්ති අතරතුරින් දැනුවත් කරන්න අපිත් එක දිගටම සම්බන්ධලා ඉන්න දරුවන් නම් ඒ සම්බන්ධයෙන් හොඳ ආකාරව දන්නවා හරි බලන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ ගන්නද ඒතර පළවෙනි ප්‍රශ්නේ ඇතුළු 1 සිට 4 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න අපට පොඩි සිද්ධියක් දීලා තියෙනවා රයිට් පොඩි සිදුවීමක් දීලා තියෙනවා ඒක බලා ගන්න මම දැන් ඔක්කොටම පේපර් එක ඇති නේද රයිට් බලන්න පළවෙනි එකේ කියනවා තේමා සහිත මොබිටෙල් ශ්‍රී ලංකා සමාගම තම සේවා දායකයන්ට අන්තර්ජාල සම්බන්ධ අන්තර්ජාලයට සම්බන්ධ වී බිල්පත් ගෙවීමට සහ වෙනත් සේවා අවශ්‍යතා සලසා ගැනීමට අවස්ථාව ලබා දී ඇති අතර සම්පත් බැංකුව විසින් සම්පත් බැංකුව වෙත නොගොස් බැංකුවේ වෙබ් අඩවියට සම්බන්ධ වී බැංකු ගණදෙනු කිරීමට තම ගණදෙනු කරුවන්ට අවස්ථාව ලබා දී ඇත එතකොට මේක කාලීන සිදුවීමක් නේද මේ වර්තමානයේට අදාළ සිදුවීමක් තමයි මේ ප්‍රශ්න පත්‍රයේ දාලා තියෙන්නේ. ඇයි ඒ? වර්තමානයේනකොට ඔකට දන්නවා නේද සියලු දේ ඔන්ලයින් සිස්ටම් එකක් හරහා සිදුකරනද සෑම ව්‍යාපාරයක්ම මේ වෙනකොට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. නේද? බැංකු වේවා, ඔය විදිය කියන සංනිවේදන ආයතන සමාගම් වේවා, එහෙම නැත්නම් අපි ගන්න අපේ එදිනදා බඩු ගන්න යන සුපර් මාකට් එක වෙන්න පුළුවන්, ඒ වගේම පොඩි සිල්ලර කඩේ වෙන්න පුළුවන්. අපි මෙහෙත් ටික ගන්න ගිය ෆාමසි එක වෙන්න පුළුවන් මේ සියල්ලක්ම ඔන්ලයින් ක්‍රමයට එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා ඒ හරහා අපි කියන ඔන්ලයින් ෂොපින් කියන concept එකට අනුව බාණ්ඩ සහ සේවා සැපයීමට කටයුතු කරලා තියෙනවා. අපිට දන්නා මොකක්ද ඒකට හේතුුනේ කියලා පසුගිය දැන් වසර දෙකකට ආසන්න කාලයක් ලෝකෙම වෙලාගෙන තියෙන කොරෝනා වසංගතය නිසා තමයි මේවට වැඩිපුර යොමු වුනේ. එහෙම නැතුව මේවා නොතිබුණා නෙවෙයි. නේද? ऑनलाइन बैंकिंग ऑनलाइन शॉपिंग ने वो कुछ तीन पलों की है भाई मैं कोरोना वसंगत या तेक के ये खाटे युद्ध कोड़ना प्रचलित हूँ ना बैठी पूरा एक यानी सेल हो देना ये वो बाविता कराने पहले मुझे मैं ये ही ना मैं देदार जिससे पेपर एक टम यहाँ प्रश्न एक हालत ही ना इतनी पुते ओकाट के देदार किसी के ओलेवल दारू अभी दिया था ओकाट के मैं भी दिया प्रश्न एक कहाँ टम संभाविता भी होता टम बैठ क्या नहीं मैं भी दिया प्रश्न एक ओकाट एंडर दिन अवस्था සෑහෙන්න වැඩි. තියෙන අනුවක් විතර තත්තාව දෙන ඔකට මේ සිදුවීම් අලලා මේ අන්තර්ජාල භාවිතයේ වැඩිවීම ඔන්ලයින් බැංකින් ඔන්ලයින් ෂොපින් වගේ දේවල් concept ඒ කියන සංකල්ප භාවිතයෙන් ඔකටගෙන් ප්‍රශ්නයක් දෙකක් අහන්න තියෙන අවස්ථාව උපරිමයෙන් තියෙනවා. ඒ හින්දා ඒවා ගැන හොයලා බලන්න. කොහොමද ඔන්ලයින් බැංකින් එකක් කරන්නේ? කොහොමද ඔන්ලයින් එකකදී අපි payment එකක් කරන්නේ? කොහොමද අපි කාඩ් වලින් payment එකක් කරන්නේ? ඒවා ගැන හොයලා බලන්න. නේද? මොනවද ඒකෙන් ලැබෙන වාසි right ඒකෙන් පුතේ ලැබෙන වාක්‍ය අපට දෙයාකාරකින් කතා කරන්න ඕනේ. දැන් අපි මේ යොදා ගන්න ඔන්ලයින් බැංකින් මම මේ මෙතෙන් අදාළින්ද ඔකට කියන්නේ ප්‍රශ්නෙට අදාළ නැදත් මේකත් මේ ටික ඔකට දැනගන්න. right අපි දනු දරුවන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද මේ මේකේ තියෙන වාසි එහෙම නැත්නම් මේ ඉන්ටර්නෙට් බැංකින් මේව නැත්නම් අන්තර්ජාලය හරහා සිදු කරන e-marketing නැත්නම් e-business වල තියෙන වාසි අපට දෙයාකාරයකට කතා කරන්න පුළුවන්. වාසි ආවාසි දෙකම පුතේ එකක් තමයි මේක ව්‍යාපාරිකයගේ පැත්තෙන් කතා කරන්න පුළුවන් තේරුණාද ව්‍යාපාරිකයගේ පැත්තෙන් කතා කරන්න පුළුවන් අනිත් එක තමයි මේක ගනුදෙනු කරුගේ ගනුදෙනු කරුගේ පැත්තෙන්දලා මේකේ තියෙන වාසි ආවාසි
මේකේ තියෙන වාසිය වාසිය කතා කරන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා ඔයා කට්ටියගේ විභාගෙදි ප්‍රශ්නයක් අහනකොට ඔයා බලන්න මේ ප්‍රශ්නේ අහන්නේ ව්‍යාපාරිකයාගේ පැත්තෙන් වාසිය වාසිය. මෙයාගෙන් වාසිය වාසිය අහනවාද? ගනුදෙනු කරුගේ පැත්තෙන් වාසිය වාසිය අහනවා. ඔකේ දෙකම තියෙනවා. අන්තර්ජාල ගනුදෙනු හරහා ගනුදෙනු කරුවන්ට වාසිත්වත් වෙනවා අවාසිත්වත් වෙනවා. ඒ වගේම පුතේ ව්‍යාපාරිකයටත් වාසිත්වත් වෙනවා අවාසිත්වත් වෙනවා. රයිට්? මේ හින්දා ඔයා ප්‍රශ්නේ තුල ඔයා බලන්න මේ කවුරු සම්බන්ධද නැත්තම් ඔයා වාසි කියලා දැක්ක ගාම ඔයාගේ හිතේ තියෙන වාසි ටික ලියාගෙන ලියාගෙන යන්න එපා පුතේ. රයිට්? ඔකට මේ තව මාස කීපයකින් විභාගෙ ලියන හින්දා මම මේව පැහැදිලි කරන්න ඔකට. තේරුණාද පුතේ? මොකද ඔකට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න කොට කට්ටිය 10 වසරේ ඉන්නකොට මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වෙන්න නැතු වෙයි. නමුත් දැන් වර්තමානයේ වෙනකොට මේ අන්තර්ජාල බැංකු සේව නැත්නම් අන්තර්ජාල ව්‍යාපාර පිළිබඳව නැත්නම් e-business කියන එක නැත්නම් e-commerce කියන එක විද්‍යුත් වාණිජය කියන ඔය විවිධ නම් වලින් ඔක හඳුනනවා. ඒ වගේ මේ විදිහට වාසිය වාසි ඔය මේ මූලික දෙන්න පදනම් කරගෙන වාසිය වාසි වෙනස් වෙනවා. හරිද? එහෙනම් ඔකට එකෙන් ප්‍රශ්නය ආදී ඔකට බලන්න මේ පොතින්ද වාගේ ප්‍රශ්නය අහන්න කියලා. श्रीलंका මේ මොබිටෙල් ශ්‍රී ලංකා සමාගම මොනවද සපුරාලන මිනිස් අවශ්‍යතාවය chat box එකෙන් මම ඔයාලට රිලීස් කරලා තියෙන්නේ උත්තර දාන්න පුළුවන් ප්‍රශ්න අංකයත් එක්ක උත්තරේ වන්න right මොකද්ද සපුරාලන මිනිස් අවශ්‍යතාවය right විනාඩියක් දෙන්නම් එවන්න බලන්න ටක් ගන්න මොනවද මෙයා සපුරාලන මිනිස් අවශ්‍යතාවය උත්තර දෙනවා මොනවද ආහාර ප්‍රවාහණය sannivedanaye vinode ඔව් පුතේ එකට එන්නේ මොකද්ද sannivedanaye ඔව් ළමයි දෙන්නෙක් පිළිතුරු දෙවලා තිබ්බා හොඳයි ඒ විදිහට අනිත් ළමයිත් දෙවන්න එතකොට ඔකට ටික දැනුම කොහොමද කියන තේ මට මැනගන්න පුළුවන් right right මේ පන්ති වලට ක්‍රියාශීලීව සම්බන්ධ වුණොත් ඔයාගේ දැනුම ඔයාටත් මැනගන්න පුළුවන් හරි ඒ හින්දා නිකම්ම නිකන් ඉන්නේ නැතුව මම කියන දේ ලියා ගන්න නැතුව නේද තමන්ගේ දැනුම හරිද වැරදිද කියලා හරි ඔකටට නිරීක්ෂණය කරන්න පුළුවන් හරි කහවුරු කරගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නයට සීමා සහිත මොබිටෙල් ශ්‍රී ලංකා සමාගම අයත් ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත් ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත් ලක්ෂණයකි. ආ ඒ කියන්නේ මොබිටෙල් ශ්‍රී ලංකා සමාගම අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගයට තියෙන ලක්ෂණයක් ගැන තමයි අපෙන් අහන්නේ. බලන්න ඒක අහලා තියෙන විදිය. වර්ගීයම අසීමිත වීම, නෛතික පුද්ගලභාවයක් තිබීම, අඛණ්ඩ පැවැත්මක් නොතිබීම, පොදු අංශයේ ව්‍යාපාරයක් වීම. රයිට්. බලන්න දෙකට මොකක්ද එන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නෙට හොඳයි දහම් තව කවුරු හරි උත්තර සපේනවද? හරි එහෙනම් පුතේ මොකක්ද දෙන්නේ දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි පිළිතුර නේද? මොකද්ද දෙවෙනි පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ? නෛතික පුද්ගලභාවයක් තිබීම කියන කාරණා. රයිට් හොඳයි. අපි තුන්වෙනි ප්‍රශ්නෙට අපිට ගොඩක් ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් ඉක්මනට ඉක්මනට කරගෙන ගියොත්. රයිට් ගැටළු තැන් වල අපි වැඩිපුර සාකච්ඡාවට භාජනය කරමු. හරිද පුතේ? right තුන්වෙනි එක තමයි සම්පත් බැංකුව සලසන ඉහත සිද්ධියේ සම්පත් බැංකුව සලසන ඉහත සිද්ධියේ සඳහන් බැංකු සේවාව වන්නේ ටෙලි බැංකින් සේවය අන්තර් බැංකු කටයුතු සමාජ ජාලා බැංකු කටයුතු ජංගම බැංකු කටයුතු මාත් කරන්නේ මකා දෙන්නේ පුතා එකට උත්තරය කියන්න දරු මොකක්ද දෙන්නේ දරු බලන්න ඔකට ටිකක් පොඩි දෙගිඩියාවට පත් වෙන ප්‍රශ්නයක් ඒ සම්පත් බැංකුව සලසන ඉහත සිද්ධිය සඳහන් බැංකු සේවාව වන්නේ අන්න ওই විදිය ප්‍රශ්න වලට තමයි පුතේ අපි අර ඔය පේපර් එකේ අපට උපදෙස් දෙන්නේ නිවැරදි හෝ වඩා ගැළපෙන පිළිතුර තෝරා සමහර විට ඔය උත්තර හතර තුල නිවැරදිව උත්තරේ නොතිබෙන්න පුළුවන්. හැබැයි වඩා ගැළපෙන පිළිතුරක් තියෙන්න පුළුවන්. තේරුණාද? නිවැරදිම උත්තරේ නොතිබුණත් වඩා ගැළපෙනම පිළිතුර තමයි අපි තෝරන්නේ.
නම් මට කියන්න තුන්වෙනි ප්‍රශ්නෙට මොකද්ද පුතේ එන පිළිතුර මට ඒක නම් ඔකට එකෙන් පිළිතුරක් ඕනේ මොකද ඔකට කොහොමද මේක ජජ් කරන්නේ නැත්තම් විනිශ්චය කරගත්තේ කොහොමද කියන කාරණේ මට දැන ගැනීම වැදගත් රයිට් කොහොමද මේ තුන්වෙනි පිළිතුරක් අපි තෝරගන්නේ පිළිතුරු දෙන පුතේ පළවෙනි එක ටෙලි බැංකින් සේවාව දෙවෙනි එක අන්තර් බැංකු කටයුතු හරියට කියව ගන්න ඕනේ අන්තර් බැංකු කටයුතු තුන්වෙනි එක සමාජ ජාලා බැංකු කටයුතු හතර ජංගම බැංකු කටයුතු මොකද්ද තුන්වෙනි එකට එන පිළිතුර තුනට දැන් උඩ කියන්නේ මොකද්ද යා සම්පත් බැංකුව විසින් බැංකුව වෙත නොගොස් බැංකුවේ වෙබ් අඩවියට සම්බන්ධ වී බැංකු ගනුදෙනු කිරීමට තම ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා ඇත. එතකොට ඒකට එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තමයි අපට ඔන්ලයින් බැංකින් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඔව්. අන්තර් ජාතික බැංකු කටයුතු නෙවෙයි පුතේ. වැරදි වචන. ඉන්ටර්නෙට් බැංකින් අන්තර්ජාල බැංකු කටයුතු තමයි ඔතන සිදු වෙන්නේ. හරි. නියම පිළිතුර තියෙනවා නම් තියෙන්නට මොකද්ද? අන්තර්ජාල බැංකු කටයුතු කියලා. අන්තර්ජාල බැංකු කටයුතු කියලා තමයි නිවැරදි පිළිතුරක් එනවා නම් ඔතන එන්න ඕන. රයිට් අන්තර්ජාතික නෙවේ. හැබැයි එහෙම පිළිතුරක් ඔය උත්තර ආතරේ නැහැ. නේද? අන්තර්ජාල බැංකු කටයුතු කියලා නැහැ නේද ඔකට උත්තර. ඕකට ළමයි ගොඩාක් කට්ටිය අන්තර් බැංකු කියන එකට ගහලා දිනවා ඉතින්. ඇයියේ? කියවන්නේ නැහැ හරියට. උත්තරේ කියවන්නේ නැහැ. ඇයියේ? අන්තර් කියපු ගාම ගැහුවා. එතන අන්තර් බැංකු කටයුතු ගැන කියන්නේ. ඒ කියන්නේ බැංකු දෙකක් අතර සිදු වෙන ගනුදෙනු ගැන එතන කියන්නේ. අපට ඕනේ අන්තර්ජාල බැංකු කටයුතු. හරිද? හැබැයි මේ උත්තරේ ওই පිළිතුරු හතරේම නැහැ. එහෙනම් පුතේ අපි තෝරගන්න වෙන්නේ ඕකට වඩා ගැළපෙන පිළිතුර. නේ? එහෙනම් අපිට ඕකට පිළිතුරු විදිහට තෝරගන්න පුළුවන් ඉන්නේ පුතේ පළවෙනි පිළිතුර. මොකද්ද? ටෙලි බැංකින්. ටෙලි බැංකින් සේවාව පුතේ වර්තමානයේ ඔය අන්තර්ජාල බැංකු කටයුතු සිදු වුණාට අනාගත අතීතයේදී බැංකුවට නොගොස් බැංකුවේ සේවාව ලබා ගන්න තිබ්බ පහසුකමක් තමයි ටෙලි බැංකින් සේවාව කියලා කියන්නේ. එහෙනම් මේ පිළිතුරු හතර අතරේ ඔය අහලා තියෙන ප්‍රශ්නෙට වඩාත් ගැළපෙන පිළිතුර තමයි පුතේ පළවෙනි ටෙලි බැංකින්. හරිද? රයිට්. අපි හතරවෙනි ප්‍රශ්නෙට යන්. සම්පත් බැංකුව මෙවැනි වාණිජ සම්පත් බැංකුව වැනි වාණිජ බැංකුවලට පමණක් පවත්වාගෙන යා හැකි ගිණුම් වර්ගයකි. එකනම් කජු කනවා වගේනේ. හතරවෙනි ප්‍රශ්නෙට කජු කන පිළිතුරක් නේ. කජු කනවා වගේ ටක් ගාල පිළිතුරක් දෙන්න ඕන. මොකද්ද පුතේ ඒකට දෙන පිළිතුර? හතරට සම්පත් බැංකුව වගේ වාණිජ බැංකුවල විතරක් පවත්වාගෙන ගිණුම තමයි පුතේ ජංගම ගිණුම. ඔව්. හතරට වෙන එකට තුන්වෙනි පිළිතුර. රයිට්. බොහොම හොඳයි. හතරට තුන්වෙනි පිළිතුර හොඳයි. දහම් වගේම අනිත් දරුවත් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕනේ ඈ. රයිට්. එතකොට තමයි හොඳ. දහම් වගේම අනුද්දානින් දරුවත් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන. රයිට්. අපි ඔන්න පස්වෙනි එකට යනවා. ඒකටත් පොඩි සිදුවීමක් දීලා. Wisdom Tel දුරකථන සමාගම විසින් නව අන්තර්ජාල සේවාවත් පාසල් සිසුන් සඳහා ආරම්භ කිරීමට සැලසුම් කරන ලදී. බලන්න මේ වර්තමානයේ ගැළපෙන ප්‍රශ්නම තමයි මේකේ දීලා තියෙන්නේ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයේද සහිතව අධ්‍යාපන කටයුතු සඳහා පමණක් භාවිතා කළ හැකි ආකාරයට සැකසීමට තීරණය කර ඇත. නේ? ඔය අපි මේ දවස්වල දීලා තියෙන නේ ඩයලොග් එකෙන් දීලා තියෙන්නේ. ලර්නින් පැකේජ් දීලා තියෙන්නේ. ඒකට ඒ වගේම වෙන වෙබ්සයිට් වලට යන්න බෑනේ. ලර්නින් වෙබ්සයිට් වලට විතරයි නේ අපි මේ වගේ Zoom එකට ඒ වගේ ලර්නින් වෙබ්සයිට් වලට විතරයි යන්න පුළුවන්. රයිට්. එතකොට ඒ වගේ එකක් තමයි මේක. ඉතින් බලන්නකො මේ කාලය තුල අපි ළමයි විදිහට වැඩිපුරම වාජනය වෙච්ච තත්ත්වයන් ගැන තමයි මේ ප්‍රශ්න කරන්නේ. නේ? ඒ කියන්නේ ඔකට උගන්වනවා නම් ගුරුවරු කියනවා හරියට මේ ව්‍යාපාර අධ්‍යයන ගැන බොහොම ප්‍රායෝගික විෂයක්. ඒ කාලෙට ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් මේ කාරණා. හරි බලන්න 6 වෙනි ප්‍රශ්නේ. සෝරි 5 වෙනි ප්‍රශ්නේ. Wisdom Tel සමාගම සම්බන්ධ නිවැරදි ප්‍රකාශනයේ
තෝරන්න භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක සේවා නිෂ්පාදන ව්‍යාපාරයක සමාජ සේවා සපයන ආයතනයක අයිතිය රජයේ සතු ආයතනයක විස්ටම් ටෙල් කියන්නේ මොන ව්‍යාපාරයක්ද කියන්න බලන්න විස්ටම් ටෙල් කියන්නේ මොන ව්‍යාපාරයක්ද ඔව්දහම් මොකද්ද සේවා සපයන ව්‍යාපාරයක් අපි පුතේ ව්‍යාපාර වර්ග කරගන්න කොහොමද निष्पादन व्यापार सा सेवा नेद बांड निष्पादन व्यापार सा सेवा निष्पादन व्यापार के मेघ क्या पुते विद्य सेवा निष्पादन व्यापार मोबिटे डायलॉग हच याटे मनोद सेवा सपेन व्यापार मूलिक वशन सेवा सपेन डायलॉग के फोन नहीं आके मूलिक आरम सेवा सपी हर पुते दुरकथन समागम अध्यापन अमात्यांशे अवसरे लभिनवाकी परिसर विश्लेषण अणु याट मुन अत्यंत उदा परिसर विश्लेषण मतकनेश्न गौरवीन्नवा कौशल्यना दिनुमीन बल उत्तर हयट राइट हयट अपट पुते गंडवे मुखाद मेक याट अवस्था नेट अये अध्यापन मात्या मेक व्यापार सलका बाह्य परसरे साधक बाह्य परसरे तीन मेट वासीदायक हमें अवस्था मतक देव रईट तीरी पांति वाली अभी तीरी पांति अकरण ये तीर पांति कच्चा कल तीन मेधावस्था अक्टोबर मस अभी अकउंटिंग रईट दहावस पंति कच्चा कल तीन एक ताम मे कुमस्टिक साकच्चा करे हरिद अभी मे अक्टोबर मस पश्चिम कुलहवसमस्टिक साकच्चाकर बलापुर अक्टोबर मस अंतिम सत्यवे कुमस्टिक अभी संपूर्ण इवरक हरिद एहिंदा कुमस्कोटस आवरण नोवित कौर इन्होना अक्टोबर मस पंतिर संबंध संबंध वेट अवश्यता तीन धरव मेकि दुरकथन अंक पनी कुलहवस पंती संबंध कर बिंदु हस्तीय दुराथन वाट्सएप मेसेज रईट वाट्सएप मेसेज इकोलह श्रेणी पंती संबंध कर मेक तीयन इरीदा इरीदा पस्वर दिखेल हतर विनक इरीदा पस्वर दिखेल हतर विनक पंती तीयन मेके अभी तीयरी कोटस्तम साकर रिविजन इंदे कौर धरव मेधवस्तु अकाउंट साकर वेरधि निवेदि की मूलिक पट्टी एट मे अक्टोबर मसे इवरकला कुमस्टिक आरंभ कर बलापुर कुमस्टिक आवरण नोविचारोना इक संबंध अकाउंट मेवन आवरण नाट इक संबंध मे अभी गीस अकाउंट कथाकर मेरे दी अकाउंट कथाकर इक संबंध तर संबंध रईट अभी मेवन बैंक गिनुम साकच्चाकर हेटा भी साकच्चाकर बैंक ससद रईट बैंक ससदम साकच्चाकर बैंक ससदम संबंध मुणवारी गटल तीन धरव इन्होना यह पंतीर संबंध मेकते मसिक पंति का रुपये पंती रुपये पंती मसिक पंति का अक्टोबर मसे पंति का अक्टोबर पलवीन सत्ये रिकॉर्ड इंडिक मन लबल दिन हर रिकॉर्ड इंडिक लबल दिन हर गौरव दहयना वाटपते अभी अद हवस हतक पंतिया दहाय वसल धरव
ඔයා මේකට හිටියා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේ කතා කරන්නේ 10 වසරේ කොටස් ටික. හරි එහෙනම් ලෙෆ්ට් වෙන්න නැතුව පන්ති ඉන්න. එතකොට අපි මේ කතා කරන්නේ 10 වසරේ ටික ඔයාට කව කරගන්න පුළුවන්. ඔයාට වඩාත් හොඳයි ඊට පස්සේ හවස 7ටත් අපි පන්තියක් තියනවා මේ වගේම නොමිල පන්තියක්. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්? 10 වසරේ දරුවන්ටත් අපි තියරි ක්ලාස් එකක් කරනවා. ඒක ඉරිදා උදේ 10:00 12:00 තියෙන්නේ. ඒකෙත් මේ දවස්වල व्यापार दिन साइवर गिनुम करणे अभी पटांग गिनुम करणे मूलिक टिकतमा कथा करगणे गिनुम करण समीकरण आश्रित टिकतमा अभी कथा करण बलापुर मनोहर के अट्लना दहावत्र धर्व अंत एक संबंध पूर्व हरि रईटना प्रश्न अंबल अभी हाईवे प्रश्न कथा करना पिलुतुरक्तिर एंडोने मुखदे पिलुतुरक्तिर एंडोने शक्ति अक्न एक बाहर परसरे वासीदायक शक्ति हरिपुते अपिया हेन प्रश्न हेन प्रश्न आहनवा हवल व्यापारिक हवल कर्वण मतभेद वलपीम सदह गत है वडा सुसुम क्रियामार्गे तोरण हवल व्यापारिक हवल कर्वण गुतिरण मतभेद विसुदीन मुदम क्रमे वाड तोरण किल कि बल मुना किल दीन किल हवल सदह लंगम मित्रा बंधवा गणीम सुदुस नायक पत्कर गणीम हवल लियापति हवल कर्वाणतर मुखदेटा पिलुतर दिखाई ඒ ප්‍රශ්න වලට පිළිතුරු දන්න දරුවෙක් කියලා හිතන්නේ මම. රයිට්? මොකද මම දන්නේ නැහැ ඉතින් ඔකට පිළිතුරු දුන්නොත් තමයි මම හිතන්නේ ඔකට ඒ පාඩම් දන්නවා කියලා. රයිට්? ඒ පාඩම් දන්නේ නැත්නම් ඉගෙන ගන්න ඕනේ නම් අපේ තියරි ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් ඔකට. තේරුණාද? රයිට්? එහෙම දැනගෙන ඉන්න ඕනේ දැන් මේ වෙනකොට නේ. හරි නම් ඔකට තව මාස දෙකකින් විභාගෙ ලියන්න ඉන්නේ. කොරෝනා එක හින්දා ඔකට විභාගෙ කල් ගියා. පෙබරවාරි මාසෙ. නේද? දැන් මොනවා වෙයිද? ए लेवल ओ लेवल जनवरी बोलट कल गील इतना गुड़कलाटे विभागे फिब्रवरी तीयदे पील मत पड़ी गटल तेनाइंदा मेकते अवस्था मुखद विभागे तब मसकारी कल्याण की जनम वर्धनीक तीन अवस्था मुनवाहरी मुनवारी हेतु समार पाठ अतर समार विषय को सतर इतवा मे लभन अवस्था भी प्रयोजन गंट हर समहारीट पुते समहार लमाइट हेम ऐकियावर्तीन अवृद्ध पुराम समहर धरव अवृद्ध पुराम महांसी अब समहर धरव अंतिम मास दिख तुरी महांसी विभागे मुझे पास नमस्ता राइट एहिंदा मे लभन के अवस्था करगंट विभाग कल मन दें कल्याण तीरा ए लेवल विभाग कल तीन हिंदे विभागे तीर असुवाकंड चुट्ट अदेदे पड़ा कवधान बलापुर अटवीन प्रश्न हत्न प्रश्न मुखदे हतरवे पीलिए हवल करवाग अपी हवल करवर अति करगा मुखद हवल गिविशुम मतकते हाउल गिविसुम हाउल गिविसुम कैसे कर गांड पुलांग आकार किया थे ना माय पुताला आकार किया थे ना तुना थे ना कौन मदे लिखित है वाचिक है आय व्यंग्य नहीं वो तुम आकार ऐड में गिविसुम कैसे कर गांड पुलो ये ना हाउल कारु वरना तेरा मतलब ये धीर दिब समागम के कोटस्कुअ पत्मट नाम अध्यक्ष मंडल कलमनाकरण सिद्धुले
සමාගම් නාමයේ ලියාපදිංචි කළ යුතුයි කොටස් ප්‍රාග්ධනයේ නිකුත් කළ යුතුයි සමාගම් පණ්ඩිතයන් සංස්ථාපනය කළ යුතුයි රයිට් මොකක්ද දෙන්නේ බලන්න ඒකට අටවැනි එකට කියමු බලන්න පිළිතුර සමාගමකට නෛතික පුද්ගලභාවයක් ලැබෙන්න නේද ඔය අහන්නේ ඒකනේ සරලවම කිව්වොත් එහෙම නේද සමාගමකට ව්‍යාපාරිකයන්ගෙන් වෙන්නු ස්වාධීන පැවැත්මක් ඇති වෙන්න මොකද්ද කරන්න ඕනේ මේක සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනේ නේද මේක සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම කරන්න ඕනේ රයිට් එහෙනම් පුතේ අටවෙනි ප්‍රශ්නේ අපිට ගන්න පුළුවන්නේ ගෞරව විදුව හතරවෙනි පිළිතුර හරිද පුතේ හතරවෙනි පිළිතුර හරි අපි නවවෙනි ප්‍රශ්නට යමු නවවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද චෙක්පතක් වඩාත් ආරක්ෂාකාරීව ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ චෙක්පතක් ලියනකොට චෙක්පතක් ලියනකොට අපි වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ මොකද්ද කියලා අහන්නේ මම ඉදී චෙක්පත් ලිවීම ගැන ඔකට අපි උගන්වලා තියෙනවනේ නේද ඔකට මගෙන් ඉගෙන ගත්තා නැත්නම් කවුරු හරි ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන ඇතිනේ නේද එතකොට කොහොමද අපි චෙක්පතක් ලියන්න සැලකිලිමත් වෙන්න ඕනේ බලමු අපිට උත්තර මොනවද දීලා තියෙන්නේ කියලා නවවෙනි ප්‍රශ්නේ හැකිතරම් ඉදිරි දිනයක් යොදා ලිවීම ආදායකයාගේ නම ඉංග්‍රීසියෙන් පමණක් ලිවීම චෙක්පතේ සංශෝධන නැත්නම් මේවා පැහැදිලිව නිවැරදි කිරීම සුදුසු පරිදි රේඛණය කිරීම චෙක්පතට ආරක්ෂාවක් දෙන්න නම් පුතේ අපි මොකද කරන්න ඕනේ ඇදරෝනේ චෙක්පතට ආරක්ෂාවක් දෙන්න නම් අපි මොකද කරන්න ඕනේ උදාහම් පිළිතුරක් දීලා තියෙනවා අනිත් දරුවෝ දෙන්න බලන්න පිළිතුරක් නේද එතන පුතේ මේක ප්‍රශ්න පත්‍ර පන්තියක් නේ එතකොට මේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී ඔකට්ටිය මේකට ක්‍රියාශීලීව සම්බන්ධ වෙන්න right ඔව් ගෞරවීත් දුන්නා හොඳයි රක්ෂණය කියලා තියෙන්නේ පුතා එක වාතියද කොහෙද ලියලා තියෙන්නේ ආ රේඛණය right good රේඛණය ඔව් එහෙනම් අපි මොකද කරන්න ඕනේ සුදුසු රේඛණයක් යොදන්න ඕනේ චෙක් කරන්න නේද එහෙනම් නමේට පිළිතුර එන්නේ පුතේ මොකද්ද හතර හොඳයි ඒක පිළිතුර කීප දෙනෙක් දුන්නා හොඳයි එන්නේ එහෙම තමයි ඉන්න ඕනේ පුතේ රයිට් 10 ප්‍රශ්නෙන් අහනවා කොළඹ පිහිටා ඇති ප්‍රධාන කාර්යාලයට කුරුණෑගල ශාඛාව විසින් දෛනික වාර්තා යැවීම සඳහා තෝරාගත යුතු වඩා සුදුසු සම්නිවේදන මාධ්‍ය තෝරන්න මොකද්ද වඩා සුදුසු සම්නිවේදන මාධ්‍ය 10ට දුරකථන වයිබර් තාක්ෂණය ලිපි විද්‍යුත් තැපෑල මොකද්ද පුතේ ඔකට ಇಲ್ಲ හයි දහම් පිළිතුරු දුන්නා තව කවුද ඉන්නේ පුතේ පිළිතුරු දෙන්න ඔව් වාසිත ඔව් ගෞරවීදුවක් දුන්නා පිළිතුරක් පොඩ්ඩක් හොඳට පුතේ ගෞරවීදුව පොඩ්ඩක් කියවන්න ප්‍රශ්නේ කොළඹ පිහිට ඇති ප්‍රධාන කාර්යාලයට කුරුණෑගල ශාඛාව විසින් දෛනිකව වාර්තා යැවීම සඳහා වඩා සුදුසු සම්නිවේදන මාර්ගය වාර්තා යවන්නේ අපි රිපෝට්ස් ඈ රිපෝට් යවන්න වඩා සුදුසු සම්නිවේදන ක්‍රමය ගැන අහන්නේ මෑත කාලයේදී ඕවා වැඩිපුර අපි භාවිත කරන්නේ අයියේ අපි ගොඩක් කට්ටිය වැඩ කරේ කොහේ ඉඳලාද ගෙදර ඉඳලා රාජකාරී කරේ work at home නේද නිවසේ සිට වැඩ කිරීම නේ එහෙනම් එතකොට නිවසේ සිට වැඩ කරද්දී ඔය ડોකියුමන්ට් හුවමාරු කරගන්න මේක ගොඩාක් භාවිත කරා. ආ හොඳයි. ඔව් මොකද්ද පුතේ? ඊමේල්. එහෙම නැත්නම් අපි කියනවා විද්‍යුත් තැපෑල. නේද? ඊමේල් එක. right අපිට උනත් ඔකට ටියුට් එවන්න WhatsApp එක තියෙන ඉඳ හොඳයි. එහෙම නැත්නම් අපිට ඊමේල් තමයි ඔකට ටිකෙන් ගන්නද. නේ? ඊමේල් එක තමයි ඔෆිෂියල් විදිහට මේ තොරතුරු යවන්න හොඳම ක්‍රමය. right වයිබර් වට්ස්ඇප් තිබ්බට ඒක අපිට ඔෆිෂියල් භාවිතා කරන්න ටිකක් අමාරුයි. වට්ස්ඇප් එක නම් හොඳයි. වයිබර් එක නම් ටිකක් නේ වයිබර් එක ටිකක් අමාරුයි. වට්ස්ඇප් තිබ්බනම් අපිට ඒකත් පිළිතුරක් විදිහට තෝරන්න පුළුවන්. නමුත් ඔෆිෂියල් ඒ වගේදී ගොඩක් වෙලාවට විද්‍යුත් තැපෑල තමයි භාවිතා කරන්නේ ડોකියුමන්ට්ස් ටික හොමාරු කර ගැනීම සඳහා. හොඳයි පුතේ. අපි යන් ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නෙට. සුදුසු ප්‍රවාහන මාධ්‍ය තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක සඳහා නිදසුන් නිදසුනක් වන ප්‍රකාශය වන්නේ ප්‍රවාහණය කරද්දී සුදුසු තැන තෝරා ගන්නකොට ඒකට තියෙන නිදසුණක් විදියට අහන්නේ අපි බලන්න කොළඹ සිට කංකසන්තුරේ දක්වා නගරාන්තර දුම්රිය සේවයක් ආරම්භ වීම
සුදුසු ප්‍රමාණ මාධ්‍යයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධකයට නිදසුනක් තමයි අහන්නේ අපි. රයිට්. ඔපිලතුරු දෙනවා. බලමු අපි. හරි. බලන්න මොනවද පිළිතුරු තියෙන්නේ කියලා. දෙවෙනි දිනා 20යි 20 වර්ෂයේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ජනසතු කිරීම ඛනිජ තෙල් ප්‍රවාහනය සඳහා දුම්රිය සේවාව යොදා ගැනීම මගේ බස් රථ තුල ඇසෙන ගීත වෙනුවට ස්වභාවිත ගීත සැටියක් හඳුන්වා දීම ඒවා සුදුසු මාර්ග මේ ප්‍රවාහන මාධ්‍යය තෝරා ගැනීමට අදාළ වෙන්නේ නැහැ නේද දරුවෝ නේද සුදුසු ප්‍රවාහන මාධ්‍යය තෝරා ගන්නකොට අදාළ වෙන්නේ නම් මොකද්ද පුතේ ඛනිජ තෙල් ප්‍රවාහනය සඳහා දුම්රිය සේවාව යොදා ගැනීම ඒක සුදුසු ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමට උදාහරණයක් ඇයි ඒ එක සැරේ විශාල බවුසර් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න පුළුවන් සහ තිරිවැය අඩු නේ තිරිවැය අඩු ප්‍රවාහන මාධ්‍යයක් තමයි දුම්රිය කියලා කියන්නේ හරිද පුතේ රයිට් හොඳයි එහෙනම් අපි යන් 12 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ දෙනවා මෙහෙම එකක් බලන්න බාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන විශාල නෞකාවකට අදාළ ප්‍රවාහන මූලිකාංග සඳහා නිදසුන් දැක්වෙන පිළිතුර කුමක්ද බලන්න මේ පේපර් එක පුතේ මම දැකපු දෙයක් තමයි චුට්ටක් අපේ අර තිබුණු පේපර් වලට වඩා පසුගිය අවුරුදු වල ආපු පේපර් වලට වඩා ටිකක් ස්ට්‍රක්චර් එක නැත්තම් මේ පෙළ ගැස්ම වෙනස් වෙලා තියෙනවා right ටිකක් වෙනම R එක ප්‍රශ්න ටිකක් මේ පේපර් එකේ අහලා තියෙනවා ඉතින් පුතේ මේ පේපර් වල R නැත්තම් මේ පේපර් යොමු වෙලා තියෙන දිශාව ඔකටගේ O level පේපර් එක තීරණය සැකස් කිරීම තීරණය වෙන්න බලපාන පේපර් තමයි මේවා ඇයි සාම්ප්‍රදායික පේපර් නෙමෙයි මේවා ටිකක් පොඩ්ඩක් වෙනස් මානයකට දරුවන් රැගෙන යන පේපර් එක. හරි එන්න ඔකට විභාගය ලියන්න බලාපොරොත්තු වෙන දරුවෝ විදියට ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. රයිට් ඒ වගේම තමයි ඔකටට තා පණිවිඩයක් දෙන එකට ඒක ඔකට ඒකට සූදානම්ව සිටින්න ඕනේ. රයිට් අපි දෙසැම්බර් අන්තිම මාසෙ දෙසැම්බර් මාසේ අවසානයේදී එහෙම නැත්නම් මැද භාගයේදී විතර මොකද මම එහෙම ගන්නෙ අපේ දෙසැම්බර් අවසාන වෙනකොට තමයි මගේ තියරි ක්ලාස් එකේ සියලු විෂය කොටස් ආවරණය කරන්න 11 වසර ළමයි වෙනුවෙන් පවත්වන මේ තියරි ක්ලාස් එකේ සියලු විෂය කොටස් ටික දෙසැම්බර් අවසාන වෙනකොට මම ඉවර කරනවා. හරිද? දෙසැම්බර් අවසාන වෙනකොට. තේරුණා? නෑ දෙසැම්බර් නෙවෙයි sorry නොවැම්බර් මේ ඔක්තෝබර් නේ යන්නේ. නොවැම්බර් අන්තිම වෙනකොට ඉවර කරනවා. තියරි ක්ලාස් එකේ කොටස් ටික නොවැම්බර් අන්තිම වෙනකොට ඉවර කරනවා. ඒකල පුතේ දෙසැම්බර් මුල වෙනකොට අපි තේරුණාද? දෙසැම්බර් මුල වෙනකොට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පන්තියක් ආරම්භ කරනවා නේද O level පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පන්තියක් ආරම්භ කරනවා දෙසැම්බර් මුල right ඒ හින්දා මේකට මම group එකක් හදලා ඔකට දෙවන්නම් මේකට සම්බන්ධ වෙන්න ඕනේ ඒතර මේකෙදී අපි මේ O level paper ටික සාකච්ඡා කරනවා 2020 ඉඳලා පිටිපස්සට තියෙන पेपर साक्षात्कार करना टारगेट के पेपर 10ක් සාකච්ඡා කරන්න හරිද पेपर 10ක් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තුව right ඒින්දා ඒකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න මම මොකද දෙසැම්බර් මුල ගන්නේ මගේ තියරි ක්ලාස් එකේ 11 වසර තියරි ක්ලාස් එක නැත්තම් රිවිෂන් එක විදිහට යන මේ 11 වසර ක්ලාස් එකේ විෂය කොටස් ටික ආවරණය කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් අන්තිම වෙනකොට සියලු 10 11 සියලු පාඩම් ටික මේ පන්තියේ ඉවර කරනවා. හරිද පුතේ? ඒ හින්දා දෙසැම්බර් පළවෙනිදා ඉඳලා අපි මේ O level ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ කරනවා. හරිද? ඒකට මම WhatsApp group එකක් හදලා ඔකට අතරට එවන්නම්. ඒතර ඒකට ඔකට සම්බන්ධ වෙන්න. ඒකෙදි මම ඒකට අදාළ වැඩිදුර විස්තර ඔකට ලබා දෙන්න. ඔකට යාළුවනු දැනුවත් කරලා තියන්න මේ paper class එකට සම්බන්ධ වෙන්න. මේක ඕ ලෙවල් ප්‍රශ්න පත්‍ර ටික තමයි අපි සාකච්ඡා කරන්නේ MCQ ටික ඒ වගේම සෙකන්ඩ් පේපර් එකේ ගණන් ටික අපි ඔක්කොම හදනවා MCQ ඔක්කොම ටික සාකච්ඡා කරනවා right ඒක ඒ සඳහා අපි විශේෂ ක්‍රමවේද යොදා ගන්නවා ඒක මම ඉදිරියේදී දැනුම් දෙන්නම් කොහොමද කරන්න කියලා දැනට මතක තියාගන්න ඔකට්ටියට ඕ ලෙවල් 2021 2020 අවුරුද්ද ලියන්නේ 21 දී විභාගෙට මූණ දෙන්න තියෙන දරුවන්ට දෙසැම්බර් මුල වෙනකොට අපි ඕ ලෙවල් පාස් පේපර් පටන් ගන්න හරිද ඇයි එහෙම කරන්නේ අපි නොවැම්බර් වෙනකොට මේ 11 වසරේ පන්තිය සියලු විෂය කොටස් 10 11 සියලු විෂය කොටස් මේ 11 වසරේ මේ ඉරිදා පවත්තන පන්තිය 2 4 පවත්තන පන්තියේ
සාකච්ඡා කරලා ඉවර කරලා දෙසැම්බර් වලින් අපි පේපර් පන්තිය පටන් ගන්නවා රයිට් පේපර් පන්තිය පටන් ගන්නවා අපි බලාපොරොත්තු පේපර් 10ක් කරන්ඩ 1 2 3ත් එක්කම නේද අපිට ජනවාරි දෙසැම්බර් මාසෙම තියෙනවා ජනවාරි මාසෙම තියෙනවා රයිට් මාස දෙකක් තියෙනවා අපිට එතකොට පේපර්ස් ටික සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් හරිද මේක මම ගෲප් එකකට ඔකට සම්බන්ධ වෙන්න මම ගෲප් එකේ වන්නම් ඊට පස්සේ ඒකේ බලමු අපි කොහොමද වැඩිදුර විස්තර මම මේ ගෲප් එකේ සම්බන්ධ වෙන දරුවන්ට සඳහන් කරනවා හරිද ඒකත් හිතේ තියාගෙන අපි ඉදිරි ප්‍රශ්න ටිකට යන් විශේෂ ජයග්‍රහණයක් ලබා ගන්නට මම ඉගෙන ඉන්නේ මේ තියෙන අවස්ථාවේ ඔකට ප්‍රයෝජන ගන්න ඕනේ වැඩිපුර වැඩ කරන්න ඔකට කාලය ලැබිලා තියෙනවා හරිද එහෙනම් අපි පේපර්ස් පුළුවන් තරම් සාකච්ඡා කරමු කොමස් වලට ඒකින් මෙහා ගන්න නැතුව සියලු දෙනාට ඒකක් ලබා දෙන්න තමයි මම කටයුතු කරන්නේ ඒ හින්දා සමහරට 10 වසරේදී බැරි වෙන්න ඇති 11 වසරේදී කව කර ගන්න බැරි වෙන්න ඇති ගෙදර හිටපු කාලෙත් බැරි වෙන්න ඇති හැබැයි මේ ටික ඇති වාර මේ ටික ඇති ඔයා හෙට ඉඳලා පන්තිර සම්බන්ධ වෙන්න නොවැම්බර් වෙනකොට සියලු පාඩම් කොටස් ආවරණය කරලා දෙනවා හරිද දෙසැම්බර් මාසෙ ඉඳලා ජනවාරි මාසෙ වෙනකම් පේපර්ස් ටික සාකච්ඡා කරලා දෙනවා පුතේ එතනින් එහාට දෙන්න ඔයාලට ගිල්ල විභාග ලියන්න විතරයි හරිද එහෙනම් සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ ඒකට ඔකට ටිකේ පැත්තෙන් දායක වෙන්න විතරයි තියෙන්නේ හරිද පුතේ රයිට් එහෙනම් අපි පටන් ගමු 14 වෙනි ප්‍රශ්නේ නෙවෙයි 12 වෙනි ප්‍රශ්නේ බාණ්ඩ ප්‍රවාහණය කරනු ලබන විශාල නෞකාවට අදාළ ප්‍රවාහන මූලිකාංග සඳහා නිදසුන් දැක්වෙන පිළිතුර කුමක්ද රයිට් බලන්න මොකක්ද දෙන්නේ කියලා 12ට ජල හා ඩීසල් ජලය ජල මාර්ග ඩීසල් තොටුපළ විශාල පරිමාණයේ නෞකාවකට නේද තොටුපළ වල නව නවත්තන්න පුළුවන් නම් මොනවා කරන්න බැයිද නේ පුතේ ඩීසල් වරාය ගුවන් මාර්ග වරාය ජලය ඩීසල් හරි මට කියන්නක පුතේ ප්‍රවාහන මූලිකාංග මොනවද කියලා ප්‍රවාහන මූලිකාංග මොනවද කෙරිලද තියෙන්නේ මේවා නේ ප්‍රවාහන මූලිකාංග කෙරිලද තියෙන්නේ කොයි පන්තියද මේවා ඉගෙන ගන්න තියෙන්නේ ඔකට මතකද ඈ ප්‍රවාහනයේ මූලිකාංග මාර්ගය මාධ්‍ය බලය පර්යන්තය මතකද මාර්ගය මාධ්‍ය බලය පර්යන්තය ඒතර විශාල පරිමාණයේ නෞකාවකට මූල ප්‍රවාහන මූලිකාංග ඔව් වරාය වලල්ල තමයි නව නවත්තන්නේ නේ එතකොට මාධ්‍ය වෙන්නේ මොකද්ද ජල මාර්ගය මාර්ගය වෙන්නේ ජල මාර්ග බලය වෙන්නේ මොනවද පුතේ ඩීසල් නේ වර්තමානයේ ඉන්ධනනේ ඉන්ධන වලින් තමයි නව දුවන්නේ නේ නැව් ගැන කතා කරද්දී මට මේම දෙයක් මතක් වුණා මොනවද මොනවද මතක් වෙන්නේ ලෝකයේ තියෙන විශාලම බහාලු නෞකාව පසුගිය දිනක ලංකාවේ කොළඹ වරායට සේන්දු වුණා ළඟා වුණා නේ ආයේ වරාය ඒකට දකුණු ආසියාවේ ලෝකයේ දකුණු ඒ නෞකාව ලෝකයේ තියෙන විශාලම බහාලුම් නෞකාව කන්ටේනර් ෂිප් එකක් ඒතර ඒක පුතේ දකුණු ආසියාවේ කොළඹ වරායේ විතරයි නවත්තන්න හැකියාව තියෙන්නේ ඒ පහසුකම් තියෙන කොළඹ වරායේ විතරයි රයිට් එතකොට බලන්න ඔය ප්‍රවාහණයත් එක්ක සම්බන්ධ වෙච්චින්ද මම කියන්නේ ඒතර පර්යන්තය කොළඹ වරාය නේද එතෙන්දී පර්යන්තය උනේ රයිට් එනම් පුතේ 12 වෙනි ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ මෙතෙන්දී 3 වෙනි පිළිතුර රයිට් ළමයි එවලා තිබ්බා හොඳයි එහෙම සම්බන්ධ වෙන්න ඕනේ පිළිතුර වලට අපි 13ට යමු රටකට විදේශ වෙළඳාම අවශ්‍ය වීමට බලපාන ප්‍රධාන හේතුවක් නොවන්නේ අනේ පුතේ මං පේපර් එකට හරි ආසයි මේකටයි කි මේවා මේ අවුරුදු එකහමාර දෙක තුල අපේ රටේ නිතර නිතර කතා කිරිච්ච ඔය කට්ටියගේ සිලබස් එක තුල තියෙන කරුණු සිලබස් එකෙන් පිට කරුණු එකක්වත් මේ පේපර් එකේ අහලා නැහැ පේපර් එක වඩාත් හොඳයි වර්තමාණයට ගැලපෙන වර්තමාන තොරතුරු වලින් යාවත් කාලින විච්ච පේපර් එක එහෙම කියලා මේ පේපර් එකේ කිසිදු තොරතුරක් ප්‍රශ්නයක් සිලබස් එකෙන් පිට නැහැ. හරිද? ඔය කට්ටිය බලාපොරොත්තු වෙන්න එපා පුතේ ඔය කට්ටියගේ ඕ ලෙවල් පේපර් එක සාම්ප්‍රදායික පේපර් එකක් වෙයි කියලා. එහෙම කියලා සිලබස් එකෙන් පිට ප්‍රශ්න අහනවා කියලා නෙවෙයි මං කියන්නේ. සිලබස් එක තුල වර්තමානයේ යාවත් කාලීන විත්ත වර්තමානයේ මිනිස්සු අතර කතා බහ වෙච්ච වැදගත් විච්ච ප්‍රශ්න තමයි අපේ පේපර් එකේ අහන්නේ. දැන් බලන්නකො මේ විදේශ වෙළඳාම සම්බන්ධයෙන් අපේ ශ්‍රී ලංකාව මේ වෙනකොට මොන වගේ තත්ත්වයකට මුහුණ දීලා තියෙන්නේ. හරි අරබුදකාරී තත්ත්වයකට ලංකාව මුහුණ දීලා තියෙන්නේ. ඇයි ඒ?
විදේශ වෙළඳාම සිදු කරන්න අපේ රටේ ඩොලර් නැති ප්‍රශ්නයක් තියෙනවා. මුදල් නැහැ ගෙවන්න. රුපියල් වලින් ගෙවලා හරියන්නේ නැහැ ඩොලර් වලින් ගෙවන්න ඕනේ. නේ? ආ. නම් ඒ විදේශ වෙළඳාම දැන් රට තුල කතා බහ කරන දේක්. ඕකට ප්‍රවෘත්ති ඇහුවොත් හැම ප්‍රවෘත්ති නාලිකාවකම ඕ විදේශ වෙළඳාම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. හරි ඒ හින්දා ඒව තමයි යාවත් කාලින තොරතුරු. බලන්න ප්‍රශ්නේ නැවත පාරක් කියවන්නේ. රටක විදේශ වෙළඳාම අවශ්‍ය වීමට බලපාන ප්‍රධාන හේතුවක් නොවන්නේ රටකට විදේශ වෙළඳාම අවශ්‍ය වෙන්න බලපාන නැති හේතුවක් අහන්න බල නොපාන හේතුවක් අහන්න බලන්න පිළිතුරු ගන්න බලන්න රටක අතිරික්ත නිෂ්පාදන විදේශ රටවලට විකිණීමට අවශ්‍ය වීම ඒකට විදේශ වෙළඳාම ඕනේද නැද්ද ඕනේනේ නේද ඒකට ඕනේ දේශීය ව්‍යාපාර සඳහා විදේශ වෙළඳපොලක් සොයා ගැනීම අනිවාර්යයෙන්ම ඕනේ ඒකට නේ අපේ රටේ දේශීය නිෂ්පාදන සඳහා විදේශ වෙළඳපොලක් අනිවාර්යයෙන්ම ඕනේ හරි ඊට පස්සේ විදේශ සන්නම් සඳහා රට තුල ජනප්‍රිය ඉතා ඉහළ ජනප්‍රියත්වයක් පැවතී. ඔවුනේ නේද? විදේශ සන්නම් නාම කියන්නේ මොනවද පුතේ? කොකා කොලා කියයි, පෙප්සි කියයි නේද? ඕනතරම් විදේශ සන්නම් නාමනේ අපි පාවිච්චි කරන්නේ නේ. ඔකටි බලන්න පාවිච්චි කරන ෆෝන් එකේ ඉඳලා මොනවද පාවිච්චි කරන්නේ? පිටරට දේවල්. සමහර කට්ටිය නේද දැන් බහුවේ කවස්වල ප්‍රශ්නයක් වුණා නේද? අර බාණ්ඩ 600 ගානකට අපනයන 650 ගානකට ඔකට වත්පත්වල නිවුස් වල එහෙම ගියා මේ බාණ්ඩ 650 ඇතුලේ තියෙන ප්‍රධාන බාණ්ඩ කාණ්ඩ මොනවද මේ මොනවද විදුලි උපකරණ දුරකථන ඈ දුරකථන කොච්චර බාණ්ඩ තිබ්බද මේ අතරතුරේ ඇඳුම් අපි මිනිස්සුන් අඳින්න ඇඳුම් නැහැ වගේ ඒවත් පිටරටින් ගේන ඇඳුම් වල මොනවද ආ ඒවා මේ මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් කියලා තිබ්බනේ මේකින්ද මේව නැති වෙයි කියලා. මේ ඇඳුම් වල යට කොටස මම හිතලයක් ගහලා පෙන්නවා මේක. ඒව නැති වෙයි කියලා මිනිස්සු බය වුණා මේ 100ට 100ක තැම්පතුවක් දාපු ලා. අයියේ. ඒ තරම් මේ විදේශ බ්‍රෑන්ඩ් තමයි. විදේශ සන්නම් තමයි අපේ රටේ මිනිස්සු පාවිච්චි කරලා තියෙන්නේ. මේ ආ. එහෙනම් විදේශ වෙළඳාම මේකට අවශ්‍යයි. මේ එහෙම නැත්තම් මේ යට නැතුව තමයි ඉන්නේ. මිනිසු කියන විදිහට නේ right ඒ හින්දා විදේශ සන්නම් විදේශ වෙළඳ ලකුණු වෙළඳ සන්නම් අපිට භාවිත කරන්න විදේශ වෙළඳාම ඕන වෙනවා හතරවෙනි එක බාණ්ඩා සේවා සියල්ලෙන් මේ රට ස්වන් පෝෂිත වීමට බාණ්ඩා සේවා සියල්ලෙන් මේ රට ස්වන් පෝෂිත වීමට අපිට විදේශ වෙළඳාමක් අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රමද අපිට පිට රටින් ගෙනල්ලා මේ රට ස්වන් පෝෂිත කරන්න අවශ්‍ය නැහැ නේ ස්වන් පෝෂිත කරනවා කියන්නේ පුතේ අපේ රටේ නිෂ්පාදනය කරලා ස්වන් පෝෂිත වීමක්. එන ඔගේ පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ පුතේ මොකද්ද? මොකද්ද පිළිතුරු විදිහට ගන්න වෙන්නේ? හතරවෙනි පිළිතුර. නේද? හතරවෙනි පිළිතුර. right. 13ට 4. 14 ගන්න බලන්න. ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන බාණ්ඩ ඇතුළත් කාණ්ඩය තෝරන්න. ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන බාණ්ඩ ඇතුළත් කාණ්ඩය තෝරන්න මොනවද බලන්න අපි අපනයනය කරන බාණ්ඩ තියෙන්නේ මේ 14. ඒකෙන් නම් ඔකට පිළිතුරක් දෙන්න පුළුවන්. දීලා තියෙනවා මං අහන්නේ 14ට. ඔව්. තව කවුද දෙන්නේ පිළිතුරු? තව කවුද දෙන්නේ පුතේ? පළවෙනි පිළිතුරේ ඇතුලේ ඛනිජ තෙල් තියෙනවා. ඛනිජ තෙල් අපි පිටරටින් ගෙන්නන්නේ. මේ දෙයින් අපි අපනයනය කරනවා කියලා අපිට කියන්න බෑ කණිජ තෙල්.
දෙවෙනි පිළිතුරේ කිරිපිටි තියෙනවා. කිරිපිටි මොකක්ද දැන් මේ? මෙච්චරේ දන්නවනේ කිරිපිටි වලට. කිරිපිටි අපි ආනයනය කරන්නේ අපනයනය කරන්නේ. නේ? මේ රටේ තියෙන හොඳ එළ කිරි ටික එකතු කරලා කම්පැනි වලට දීලා අපි අරගෙන රොඩු ටික බොනවා මේ. එහෙම නේද? එහෙව් අසනීමත් જાතියක් අප. හරි? කිරිපිටි අය බලන්න ඕන ගණන් කොහොමද කියලා. ඈ? තුන්වෙනි එකේ නිමියඟලුම් තේ රබර් කුරුබඩු. හතරවෙනි එක ගත්තොත් අපනයන භෝග මෝටර් රත. මෝටර් රත අපි අපනයනේ කරනවද නැහැ ආනයනේ කරන්නේ. ගින්නනේව. එහෙනම් අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන් පුතේ. දාම් කිව්වා වගේ කියද තුන්වෙනි පිළිතුර. 14ට තුන්වෙනි පිළිතුර. රයිට්. හරි. 15ට යන් අපි. 15 ප්‍රශ්නයට යන්. ව්‍යාපාර ආයතනයක් තම ආයතනයට අවශ්‍ය සේවකයන් සංඛ්‍යාව තීරණය කිරීම සිස්තනක් වන අතර විවිධ අංශ සඳහා වැඩ මූලිකවරු පත් කිරීම සිස්තනක් නම් වේ. සිස්තනන සඳහා නිවැරදි පිළිතුර තෝරන්න. හරි. කියමු බලන්න 15වට පිළිතුර. ඔය ඉගෙනගෙන තියන්නේ කලමනාකරණය. ඔය පුතේ ඉගෙනගෙන නැත්තම් හරිද? ආයේ තව තවත් බල බල ඉන්න කාලයක් නෑ ඔකට. රයිට් ආයෝ කට්ටිට මීට වඩා හොඳ පන්තියක් හම්බෙන්නෙත් නෑ මේ කරුණු මේ වගේ තේරුම් කරන්න. රයිට්. ඇවිල්ලා බලන්න තියරි ක්ලාස් එකට කොහොමද අපි කරුණු තේරුම් කරන්නේ කියලා. රයිට්. සීමිත කාලය තුල පැය දෙකක කාලයක් තුල උපරිම ප්‍රයෝජන ගන්නවා. රයිට්. උපරිම ප්‍රයෝජන ගන්න. රයිට්. අපි ගිය සතියේ බැංකු ගිණුම් ගණන් හැදුවා. රයිට්. සියලු බැංකු ගිණුම් වලට අදාළ සියලු ගණන් අපි සාකච්ඡා කරනවා. අපි හෙට බැංකු සැසඳුම සාකච්ඡා කරනවා. बैंक सजदम विभाग अनिवार्य अनिवार्य प्रश्न बैंक सजदम की संबंध अवश्य संबंध पुलवा पेमेंट करा पुलवा ऑनलाइन क्रम कार्ड पेमेंट करा पुलवा ये अवश्य मट मे नंबर एट इव पंक्ति संबंध मवश्य तो रईटे तीन अमरल तीन क्रेडिट कार्ड डेबिट कार्ड मट गेवीन करा पुल रईट बैंक वोटने ඊට අමතරව මාගේ ළඟ QR කෝඩ් එක තියෙනවා මගේ. රයිට් අපි මම ලංකා බැංකුවේ QR කෝඩ් සේවාව සඳහා ලියාපදිංචිලා ඉන්නේ. නේද? අර ඔකට ළඟදී යන්නේ අර TV එකේ ඇඩ් එකක් එම යන්නේ නේද? ක්ලාස් ෆීස් සහ ඩිස්ට්‍රැක්ට් වෙනවාද කියලා අහන්නේ. අන්න ඒ වගේ මම ලංකා බැංකුවේ QR කෝඩ් පහසුකමට ලියාපදිංචිලා ඉන්නවා. ඒතකොට QR කෝඩ් එක අරව ඔකටට පේමන්ට් කරන්න පුළුවන් ලේසියෙන්ම ඔයාගේ ෆෝන් එක හරහා. ඒ හින්දා බැංකු ගානේ දස්සියාදු වෙන්න අවශ්‍ය නැහැ. අද රෑ වුණත් ඔයාලට හිටපන් තියෙන සල්ලි දාන්න පුළුවන්. රයිට් හිට දෙක හමා දෙකට තියෙන පන්ති ඒතර ඔකට ඕන තරම් අවස්ථාවක් තියෙනවා මුදල් කියවලා පන්තිර සම්බන්ධෙන්ට බැංකු සැලසුම හිතා වැදගත් පාඩමක් අනිවාර්ය ප්‍රශ්නයක් විභාගෙට එන. එහෙනම් මෙතන ඉන්න දරුවන්ගෙන් ඒවා කෙරෙලා නැත්තම් පුතේ කරුණා කරලා ඒවා සමහරට මේ පාඩම් ඉගෙන ගන්න තියෙන අන්තිම පන්තිය වෙන්න පුළුවන් මේ. හරිද? තියරි එකක් විතර ඉගෙන ගන්න තියෙන අන්තිම පන්තිය වෙන්න පුළුවන් හිට පැවැත්තින්නේ. එහෙනම් ඒකට සම්බන්ධ වෙන්න ඔයාට අවශ්‍ය නැත්නම් පුතේ ඔයාගේ හොඳම යාළුවාට ඔයාගේ ඉස්කෝලේ යාළුවන්ට මේ පාඩම් මගහැරිලා තියෙන්න පුළුවන්. හරි දෙහිඳ යාළුවන්ට ඒ උනත් පණිවිඩය දෙන්න මේ නම්බර එකට කතා කරලා පන්තිර සම්බන්ධ වෙන්න කියන්න ඕනේ. රයිට්. අපි කතා කරගෙන හිටියේ 15 ප්‍රශ්න අංකේ. 15ට එන්නේ පිළිතුර එනවා මොකද්ද පුතේ? 15ට එන්නේ මොකද්ද? සැලසුම් කරණය සංවිධානකරණය. මේක ඔකටේ කලමනාකරණය කියන පාඩම තුල තියෙන ඉගෙන ගන්න තියෙන කලමනාකරණයේ ප්‍රධාන කාර්යයන් හතර මොකද්ද? සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙයවීම පාලනය කියන කාරණා ටික රයිට් එතකොට ඒක ඇතුලේ තමයි මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර තියෙන්නේ එහෙනම් 15ට එන්නේ පුතේ පළවෙනි පිළිතුර හරි අපි 16ට යන් ඉක්මනට ඉලක්ක වෙළඳපොළ යන්න පැහැදිලි කිරීම සඳහා වඩා සුදුසු නිර්දේශ නිදර්ශනය සහිත නිදර්ශනය පහකින් තෝරන්න බලන්න ගොඩාක් ප්‍රශ්න පුතේ ප්‍රායෝගික පැත්තට බර කරලා අහලා තියෙනවා මේ පරණ පේපර යන්නේ 2020 ගිය අවුරුද්දේ ඔකටට පළවෙනි වාරයේ ගිය හම්බෙච්ච පේපර එක හරිද ඉලක්ක වෙළඳපොළ යන්න පැහැදිලි කිරීම සඳහා වඩා සුදුසු නිදර්ශනයේ පහකින් තොකරන්න සුපිරි වෙළඳසාල තුළ ක්ෂණික ආහාර අලෙවි කිරීම ගේන් ගැටගොස් දුරකථන සම්බන්ධතා අලෙවි කිරීම දියවැඩියා රෝගීන් සඳහා විශේෂ පාවාන් අලෙවි කිරීම උත්සව සමය සඳහා ඇඳුම් පැළඳුම් මත වට්ටම් ලබා දීම ඉලක්ක වෙළඳපොළ ඔකේ මොකද්ද කියන්නේ දියවැඩියා රෝගීන් සඳහා විශේෂ පාවාන් අලෙවි කිරීම 16ට 3 හොඳයි දහම් හරියට හොඳට පිළිතුරු දෙනවා වෙරි ගුඩ් රයිට් මොකක්ද දෙන්නේ
පිළිතුරු දුර දියවැඩියා රෝගීන කියන්නේ රෝගීන් අතර පුතේ ඉලක්ක කරගත්ත කොටස තමයි දියවැඩියා රෝගී. එතන ඉලක්ක වෙනද රෝග අපි අලවිකරණයේ පාඩමේදී ඉගෙන ගන්න කොටසක්. අලවිකරණය. අලවිකරණ මිශ්‍රය කියලා අපි එකක් ඉගෙන ගන්න. මොකද්ද? මිල නිෂ්පාදිතය ස්ථානය ප්‍රවර්ධනය. නේද? අලවිකරණ මිශ්‍රය. ඕවා ඉගෙනගෙන ඉන්න ඕනේ පුතේ අලවිකරණ පාඩම තුන. රයිට්? එහිඳ ඒව ආවරණය වෙනා නැත්නම් අපෙත් එක්ක සම්බන්ධ වෙන්න එතකොට ඔකට ඒ කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න පුළුවන්. රයිට්? අපි යන් 17ට. පහතින් දක්වා ඇති ගිනුම් අතරින් වත්තම් ගිනුම් පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න. ඔන්න ඇකවුන්ටින් පැත්තට අපි ආවා. වත්තම් ගිනුම් පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න කියනවා. නය හිමියෝ වත්කමක් නෙවෙයි මුදල් වත්කමක් කාර්යාල උපකරණ වත්කමක් ප්‍රාග්ධනයේ වත්කමක් නෙවෙයි නය ගැතියෝ වත්කමක් එහෙනම් එනවා පුතේ B C E B C E 14 පිළිතුර පුතේ එහෙනම් කීය දෙන්නේ 4 14 පිළිතුර එන්නේ 4 හොඳයි 18ට යන් අපි ඉක්මනට ව්‍යාපාරයේ වගකීමක් වැඩි වීමට හේතු වන ගණදෙනුවක් තෝරන්න ගණදෙනුව තෝරන්න වගකීම් වැඩිවීමට හේතු වන ගනුදෙනුව තෝරන්න කියලා කියනවා. බලමු අපි. රුපියල් 8000ක භාණ්ඩ තොගයක් 10000ට ණයට විකිණීම වගකීම් වැඩි වෙනවද? නැහැ. රුපියල් 12000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම ඔව්. අපි ණයට ගත්තොත් අපි යාට මුදල් ගෙවන්න බැඳිලා ඉන්නවා. එහෙනම් වගකීම වැඩි වෙනවා. නේද? බලමු තව අනිත් පිළිතුරු දෙකක්. 4000ක විදුලි බිලක් ගෙවීම නැහැ. ඒකෙදි වියදමක් වැඩි වෙන්නේ 3000ක් නයිමියන්ට කියුවේ මේකෙදි වෙන්නේ පුතේ වගකීම අඩු වෙන එකක්. එහෙනම් ඔක පිළිතුරු නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරගන්න වෙන්නේ 18ට 2. අපි 19. ලක්ෂාන්ගේ ව්‍යාපාරයේ 21 දිනට ගිණුම් කරන සමීකරණය පහද දැක්ක. වත්තම් 122000යි හිමිකම් 90000යි වගකීම 30000යි. වගකීම 30000යි. අපෙන් අහනවා 2031 දින 12000ක බැංකු ණය වාරිකයක් ගෙවුව අතර එහි ඇතුළත් බැංකු ණය පොලිය 2000කි. මෙම ගිණුම් මෙම ගනුදෙනුවෙන් පසු නිවැරදි ගිණුම් කරන සමීකරණය තෝරන්න. මෙම ගනුදෙනුවෙන් පසු නිවැරදි ගිණුම් කරන සමීකරණය තෝරන්න. හයි. අපේ ළඟ දැනට මෙහෙමයි තියෙන්නේ පුතේ. වත්කම් තියෙනවා නේද? හිමිකම තියෙනවා. වගකීම තියෙනවා. වත්කම් තියෙනවා කොච්චරක්ද? 1.20ක්. 120000 හිමිකම තියෙනවා මේ විදිහ ගණක් කවද්ද මෙහෙමයි හදන්නේ හිමිකම තියෙනවා 90000ක් මේ වෙනකොට වගකීම තියෙනවා පුතේ මේ වෙනකොට 30000ක් තියෙනවා මෙයා එහෙනම් බැංකු වාරිකයේ බැංකු වාරිකයක් ගෙවනවලු 12000ක මේ 12000න් 20000ක් 12000න් 2000ක් පොලියෙන් නේද පොලිය වියදමුලු එහෙනම් මොකද වෙන්නේ අපි බැංකු ණය එහෙනම් ගෙවෙන්නේ පුතේ කොච්චරක්ද 10000 නේද වගකීම් වලින් 10000ක් අඩු වෙනවා අපි කොච්චරක් ගෙවනවද ඔක්කොම 12000ක් ගෙවනවා වත්කම් වලින් 12000ක් අඩු වෙනවා මුදල් වත් එහෙනම් ඉතුරු 2000 පොලිය ඒක ව්‍යාපාරයේ වියදමක් එහෙනම් ඒක හිමිකමෙන් අඩු වෙනවා එහෙනම් ගිණුම් කරන සමීකරණේ මේ ගණදෙනුවෙන් පස්සේ කොහොමද වෙන්න ඕනේ මෙතන නා පුතේ 0.00 10න් 2 8යි 1න් 1 0යි 1,8000යි 90000න් 2000ක් ගියාම 88000යි ධන 20000යි අන්න ඔක තමයි පිළිතුර එන්නේ බලන්න ඔය විදිහේ පිළිතුරක් තියනවාද කියලා මේ වගේ දෙයක් ආවොත් පුතේ චුට්ටක් හදලම ගන්න බෑ ගාන පොඩ්ඩක් ගාන හදලා ගන්න මොකද නැත්තම් වරදින්න තියෙන අවස්ථාව වැඩි ඒවා කට්ටියට පුතේ තේරුණාද අපරාධනේ ලකුණු නැති කරගන්නේ තේරුණාද ලකුණු ගන්න පුළුවන් ගණන් වලදී ප්‍රශ්න වලදී ලකුණු නැති කරගන්න එපා එහෙනම් මේ සමීකරණය හරියට හදනව ගන්න. රයිට්. බලමු අපි මේ සමීකරණය තියන්නේ පුතේ 19 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි පිළිතුර. එහෙනම් අපි 19 වෙනි පිළිතුර විදිහට තෝරගන්න වෙන්නේ පුතේ 4. හොඳයි. අපි 20 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. රුපියල් 10000ක ණය හිමියෙකුට ආපසු ගෙවීමේදී 1000ක වට්ටමක් හිමි විය. එම ගනුදෙනුවේ දිත්ත සටහන වන්නේ එම ගනුදෙනුවේ දිත්ත සටහන වන්නේ මොකක්ද දෙන්නේ පුතේ ණය හිමියෙකුට අපි මුදල් ගෙවනවා 10000ක් 10000ක් ණය හිමියෙකුට ආපසු ගෙවීමේදී 1000ක වට්ටමක් ලැබෙනවා අපි ණය හිමියෙකුට 10000ක් ගෙවන්න යනකොට එයා අපට 1000ක වට්ටමක් දෙනවා අපෙන් දිත්ත සටහන ආන්නේ මොකක්ද
කියම බලන්න කවුරු හරි accounts පැත්තෙන් වැඩි උත්තර දුන්නේ නැහැ කවුරුත් දෙව බලන්න වාචිත කියන්න බලන්න නැත්තම් පැතුම් ඔව් දහම් පිළිතුරක් දුන්නා හරි දහම් ඕකේ පැතුම් තව කවුද ඉන්නේ රයිට් ඔය ඉන්න කට්ටිය පිළිතුරක් දෙන්න බලන්න නේද ගොඩක් කට්ටිය ඉන්නවා ඉශාංක ඉන්නවා ඉශාංකද ඉශාංකද දන්නේ නේද දහම් ඉන්නවා අචින්තා ඉන්නවා ශේහා නේද දෙවම් බලන්න පිළිතුරක් තව හරි මොකක්ද දෙන්නේ බලමු රුපියල් 10000ක් පියවන්න ගියාම මෙයා අපට රුපියල් 1000ක වට්ටමක් දෙනවා නේද රුපියල් 1000ක වට්ටමක් දෙනවා කොහොමද වෙන්නේ එහෙනම් ණය ගැපිය කොච්චරක් අඩු 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 වෙන්න ඕනද ණය ගැපිය පුතේ 10000ක්ම අඩු වෙන්න ඕන පොඩි ණය ගැපි ණය හිමි කිනුම ගන්න ණය හිමි යව අපි හිතමුකෝ අපි 50000ක් මෙයාට ගෙවන්න තියනවා කියලා ණය හිමියාට 50000ක් තියෙනවා right penone board එක ශේෂය 50000ක් තියෙනවා මේකේ එතන තමයි අපි ගිහිල්ලා 10000ක් ගෙවන්න යන්නේ 10000ක් ගෙවන්න යනකොට මෙයා කියනවා අපට 1000ක වට්ටමක් දෙන්න හරිද 1000ක වට්ටමක් දෙන්න එහෙනම් ණය හිමිය කොච්චරක් අඩු වෙන්න ඕනද මුදල් කියලා කොච්චරද පුතේ 9000යි අපි මුදලින් ගෙවන්නේ 9000යි ඉතුරු ගාන ලද වට්ටම් දහයි එතකොට ඔන්න 10000 හරි එහෙනම් කොහොමද දෙන්න ඕනේ විස්සකහන ණය හිමියෝ හර වෙනම කොච්චරද පුතේ 10000ක් නේද 10000ක් ලදවට්ටම් ගිනුම ලදවට්ටම බැර වෙනවා 1000ක් මේක හරණම් අරක බැර මුදල් පොත බැර වෙනවා 9000ක් අන්න ඔක තියෙන්න ඕනේ ඔකට්ටියේ පිළිතුර විදියට නේද පිළිතුර විදියට ඔන්න ඔක තියෙන්න ඕනේ හරි එහෙමනම් අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන් පුතේ 3 වෙනි පිළිතුර නේද 20 වෙනි ප්‍රශ්නේ අපිට ගන්න වෙන්නේ 3 වෙනි පිළිතුර හරිද පුතේ රයිට් එහෙනම් අපි අද දවසේ पेपर अदालव बहुवर्ण प्रश्न दहायकोरीपार अने से बहुम अलुत् आरक अलुत्तर प्रश्न कीपे कथाकदाल प्रश्न कीपे कथाकंग सत्य पुत्र अभी मेके इतर प्रश्न विश्व साखचागल अवसान कर मेके देवनी पेपर तेनवा एक पास साखचागल अवसान कर इतर पुते पुलवा මේ අපේ තියරි පන්තිවලට සම්බන්ධ වෙන්න ඒ වගේම මතක තියාගන්න අපි ඉදිරියේදී ඕ ලෙවල් පාස් පේපර්ස් ටික සාකච්ඡා කරන්න පන්තියක් පටන් ගන්නවා ඒකට මම වෙනම ගෲප් එකක් හදලා දාන්නම් ඒකත් අවධානය තියාගන්න ඊට පස්සේ ඔකට්ටියට අවශ්‍ය නැද්ද ඔකට්ටිය යාළුවෝ කවුරු හරි ඉන්නවනම් ඔකට්ටියත් අවශ්‍ය නැහැ ඔකට්ටිය සම්බන්ධ වෙන්න පුළුවන් ඔකට්ටිය යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් මේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් හෙට උදේ හෙට පස්වරු 10 පස්වරු 2 ඉඳලා 4 වෙනකම් පවතින පන්තිය එහෙනම් ඒකට සම්බන්ධ වෙන්න मासिक पंति रूपया अक्टोबर मसे पलवे सतिये सटहन अभी दिन एक रेकॉर्डिंग अभी दिन अक्टोबर मसे मुदाल के दर्वे हरिद इधर अक्टोबर मसे दहाय दाहत विसी हतर चिस्सेक तव सती हतर को पंतिर सहभागे अवस्था वीन इट अम तरह तुंगिन पंति अभी करे सती पहाक पंति अकेट रईट मे अक्टोबर मसे हेटर पंति मुदाल के वाला संबंध पुलवा सती हतर पंत संबंध वेट अम तरह तुंगी पंत रेकॉर्डिंग लबल हरदे अभी अदर पंत कट अवसान करना मेरा कौर धरवे बैंक सल संबंध हिट दिन पंत सहभागे दिन दिखट पंत सहभागे अवश्यना अक्टोबर मसिस नवंबर मस की मस दिखे पंत संबंध भी अवश्य नम मट कथाकर मुदाल गेवंट हेकिवा नैतिना
මේ තියෙන අද හෙට වෙනකොට ගෙවන්න බැයි නම් මට කතා කරන්න මම ඒක ටික අවස්ථාව දෙන්න ගෙවීමේ පදනම මත ඉදිරියේදී ගෙවීමේ පදනම මත පන්තියට සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් පුතේ අපි අද දවසේ පන්ති කටයුතු අවසන් කරනවා. සීල දිනාටම සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන්.